හලෝ ගයිස් වෙල්කම් බැක් ටු සිංගර්ස් බයි සාලින්ද. ඉතින් අද අපි අලුත් වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් ඉම්පෝර්ටන්ට් ගොඩක් ක්‍රිකටර්ස්ලට. මොකද අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ තනියෙන් කොහොමද බැටින් ඩ්‍රිල්ස් කරන්න කියලා. ඒ කියන්නේ බෝලර් කෙනෙක් නැතුව කාගෙන්වත් සපෝර්ටර් නැතුව අපි කොහොමද තනියෙන් බැටින් ඩ්‍රිල්ස් කරන්න කියලා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න සිංගර්ස් බයි සාලින්ද. අපි අද බලමු මොනවද ඩ්‍රිල්ස් කියලා. අදත් මං ඇවිල්ලින්නවා GPA ක්‍රිකට් එරිනේකට මේක තියෙන පිළියන්දල. ඉතින් මං දැන් මගේ පළවෙනි ඩ්‍රිල් එක කරන්න යන්නේ. ඉතින් ඔයාලා හොඳට බලන් ඉන්න. එතකොට ඔයගලන්ටත් ලේසියෙන් මේක ගෙදරදි කරගන්න පුළුවන්. පලින් ඩ්‍රිල් එකේදී කරේ සාමාන්‍ය අපි පොඩි කාලේ ඉඳන් කරන ඩ්‍රිල් එකක් තමයි. ඉතින් මේස් එකක් හරගෙන අපි ඒක උඩකින් එල්ලලා ඒකට සාමාන්‍ය පොඩි ටචස් ටිකක් දෙනවා. ඉතින් ඒකේ ඇවිල්ලා ඉන්ටෙන්ෂන් එක තමයි සාමාන්‍ය ෆස්ට් ඉන්ටෙන්ෂන් තමයි අපේ ස්විං එක. බැක් ස්විං එක අපි හුරු කරගන්නවා අපේ ප්‍රැක්ටිස් වලට. ඒ වගේම අපි හැම වෙලාවෙම ට්‍රයි කරනවා මේ මේස් එකේ තියෙන බෝලේ හැම වෙලාවෙම මිඩල් කරන්න. ඉතින් ඕක අපි හුරු කරගන්න තමයි මේ ප්‍රැක්ටිස් එක කරන්නේ. ඉතින් ඒක අපිට තනියෙන් කරන්න පුළුවන්, ගෙදරදී ඕන තැනදී කරන්න පුළුවන්. ඉතින් අපේ මේඩ්‍රිල් එක ඉන්ටෙන්ෂන් එක තමයි අපි අපේ ෆ්‍රන්ට් ෆුට් එක කොහොමද තියන්න ඕනේ කියලා අපි හොඳ අයිඩියාක් ගන්නවා. ඒ වගේම අපි ෂොට් එක ගහද්දි අපේ බැට් එක කොහෙටද ෆේස් කරන්නේ. ඒ වගේම අපි ෂොට් එක ගහන්න කලින් අපි කොහොමද අපේ වේට් එක ඉස්සර ට්‍රාන්ස් කරන්නේ කියලා අපිට හොඳ අයිඩියාක් හම්බ වෙනවා මේ වීඩියෝ එකෙන්. මේ ඩ්‍රිල් එක කරන්න මම මගේ කෝන්ස් ටික තියලා තින්නේ ස්ටම්ස් තුනේ. ඒ කියන්නේ ඔන් ඩ්‍රයිව්, ස්ට්‍රේට් ඩ්‍රයිව්, ඔෆ් ඩ්‍රයිව් එක ගහන තැන මම මේ කෝන්ස් තුන තියලා තින්නේ. ඒ වගේ මම මෙතනදී ග්ලව්ස් යූස් කරන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඔයගොල්ලන් මෙතනදී ග්ලව්ස් යූස් කරොත් ගොඩක් හොඳයි. එතකොට ඔයගොල්ලන්ගේ බැට් ග්‍රිප් එක හරි විදිහට හදාගන්න පුළුවන්. අපේ ඊළඟ ඩ්‍රිල් එක තමයි අපි දැන් කරපු ඩ්‍රිල් එකේම පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා අපි කරන්නේ. ඒක තමයි ස්ටෙප් අවුට් කරලා තමයි අපි මේ ඩ්‍රිල් එක කරන්නේ. ඉතින් ඒක ගොඩක් අපේ ෆීඩ් මූවමන්ට්ස් වලට ගොඩක් හොඳයි. ඒ වගේම පින් එක දාද්දී කොහොමද ස්ටෙප් අවුට් කරලා ලොง ඔන් ලොง ඔෆ් ද සිංගල් එක වර්ක් කරන්න කියලා අපි හොඳ අයිඩියාක් ගන්නවා. ඉතින් ඒක තමයි අපේ ඊළඟ ඩ්‍රිල් එක. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. පේනවා ඇති මම මේ ඩ්‍රිල් එක කරන්නේ ෆිට්නස් එකක් එක්ක. නාන් ස්ටොප් තමයි මම මේ කෝන්ස් තුනම කරන්නේ. ඉතින් මං හිතනවා මේ වගේ ඩ්‍රිල් එකක් කරද්දි ෆිට්නස් එකක් එක්ක කරද්දි ගොඩක් හොඳයි කියලා. අපි ඊළඟ ඩ්‍රිල් එක තමයි අපි බෝලේ මෙන්න මෙතන බෙල්ල ගාව තියලා ඩ්‍රොප් කරලා තමයි අපි ෂොට් එක ගහන්න හදන්නේ. ඉතින් ඒකදී අපිට කෝන්ස් බුට් යූස් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ ඩ්‍රිල් එක අපි කරන්නේ මේ බෝලේ තියාගන්න අපි ඉස්සලාම අපේ ජෝ ලයින් එකයි අපේ බෙල්ලයි ඉර කළා මෙන්න මෙතන තියාගන්නවා. ඉතින් මෙතන තියාගත්තට පස්සේ අපි අපේ ඉස්ලා කකුල ඉස්සරහට දාලා ඉතර අපි මෙතනින් පොඩ්ඩක් රිලීස් කරගන්නවා බෝලේ ඩ්‍රොප් කරගන්න. ඒ ඩ්‍රොප් කරනත් එක්කම අපි අපේ ෂොට් එක ඩිලිවර් කරනවා. Thank you.
මේ drill එක කරද්දී ඔයගලන්ට පේනවා ඇති මගේ ඔළුව මගේ shoulders ඔක්කොම තින්නේ මගේ front foot knee එකේ උඩ ඒ කියන්නේ මගේ weight එක ඉස්සරහ transfer වෙලා ඉවරයි ඉතින් සාමාන්‍ය drive එකක් ගහද්දී අපේ weight එක යට තියෙන එක ගොඩක් important දෙයක් ඉතින් ඔයගලන්ට මේ drill එකෙන් ඒක හදාගන්න පුළුවන් ඉතින් ඔය drill සතර තමයි අපේ මේ වීඩියෝ එකෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ තනියෙන් කරන්න පුළුවන් drills ටිකක් විදිහට. ඉතින් මම හිතන්නේ මේවා ගොඩක් important මොකද අපිට ගොඩක් වෙලාවට අපිට තනියෙන් තමයි practice කරන්න වෙන්නේ. ඒ කියන්නේ ගෙදරදී හරි practice එකේදී හරි අපිට support එක නැති වුණොත් මම හිතන්නේ මෙන්න batting වලදී මෙන්න මේ drills ටික කරන ගොඩක් හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකනොත් තව අලුත් දෙකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.